බොහොම ඉස්සර කාලේ ගොඩාක් පෝසත් මුදලාලි කෙනෙක් ජීවත් වුණා. මේ මිනිස්සයා පෝසත් වුණාට හරිම මසුරුයි. ඒ වගේම නපුරුයි. මේ මිනිස්සයාගේ බිරිඳත් ඒ වගේමයි. මේ දෙන්න දවසක් තමන්ගේ ගෙදරට වැඩපල කරගන්න ගෑනු ළමෙක් එක් කරගෙන ආවා. මේ ගෑනු ළමයාට ඒ කාලේ ඒ රටේ තිබුණ සිරිතට අනුව වහලියක් හැටියටයි සැලකුවේ. අවාසනාවකට වගේ මේ දැරිය හොඟා කවලස්සනයි. ඒ හින්දා කිතර ස්වාමියා ස්වාමිදූතයට කතා කළේ වැඳිරි කියලයි. වැඳිරි! වැඳිරි! ඔය අපිරිසිදු අත්වලින් මගේ මූණනම් අල්ලන්න හිතන්නත් එපා. අපිරිසිදු ඇඟිලි වලින් ඇල්ලුවම මූණ සෞතු වෙන්නත් පුළුවන්. මට උපකාර කරන්න. මං බඩගින්නේ මැරෙන්න එනවා. අනේ කන්න මොනවත් එන්ද? නින්න, මං බත් මුට්ටියම සූරලා බත් ටිකක් ගෙනාවා. අනේ සීයේ, මේකත් තරං ඉක්මනට යන්න. හමිනේ මෝතයි, ආවොත් අපි දෙන මරලදායි. හිඟන්නට ලැබුණු පට්ටික මල්ලට දාගත්තා. ඊට පස්සේ මල්ලේ තිබිලා පුංචි අත්ලේන්සුවක් අතට ගත්තා. දුවේ, නුඹ හරිම කරුණාවන්ත ළමයි. මේ ලේන්සුව තියාගන්න. හැමදාම උදේට ඔය ලේන්සුවේ නුඹේ මූණ පියදගන්නකෝ. වැඩකාර දැරියට ගොඩාක් සතුටුයි. මොකද දන්නවද, එයාට අත්ලේන්සුවක් හම්බුණානේ. මේ වහල් දැරියට ජීවිතේ කවමදාවත් පොඩිවත් තෑග්ගක් නම් ලැබිලා තිබ්බේ නැහැ. ඇබොල කෙල්ලේ, උඹ හදන්නේ අපි විනාශ කරන්නද? උඹ මොනවද මේ නාකි මිනිස්සුන්ට දුන්නේ? අද මම ඇඟට ගොඩ වෙන්න හදනකොටම හිඟන්න අතුර දහන් වුණා. කොහෙ ගියාද කියලා කවුරුත් දන්නේ නැහැ. ඊට පස්සේ ගෙදර ස්වාමියාත් ස්වාමිදූත් දෙන්නම එකතු වෙලා මෙහිකාර දැරියට හොඳටම කැලුවා. ඇයට හොඳටම වේවැල් පහර දීලා පුංචි කාමරයකට දාලා දොර බැහුවා. අනේ මගේ ඇඟ රිදෙනවා. අනේ මගේ අම්මයි තාත්තයි ඉවත් ළඟ හිටියනම්. අනේ කාත් කවුරුත් නැති පුංචි තැරිය බඩගින්නෙම එළි වෙනකන් අඩ අඩා හිටියා. එළි වෙනකන් අඩ අඩා හිටිය පුංචි තැරියට එකපාරටම මතක් වුණා සීය තෑගි කරපු අත්ලේන්සුව. ගොඩාක් ආදරෙන් අත්ලේන්සුව අතට අරගෙන ඇය තමන්ගෙම කඳුළු පිහිටගත්තා. කන්නාඩිය මුණ බලනකොටයි දැක්කේ ඇය ගොඩාක් ලස්සනයි. කුමාරිකාවක් වගේ මූණක් ඇඟක් ඇයට ලැබිලා. හරිම පුදුමයක් නේ. මම මේ තරම් ලස්සන උනේ කොහොමද? අනේ හිඟන්න දීලා තියෙන මායාකාර ලේන්සුව. තමන්ගේ මූණේ අවලස්සන මේ ලේන්සුව සදහටම නැති වෙලා තියෙනවා. දැන් වැඩකාර දැරිය කුමාරිකාවත් තරම් ලස්සනයි. වැඳිරි, අද එළියට එන්න. වැඩ ගොඩ ගැහිලා ඉක්මන් කරන්න. හරි නෝනා. මේ කවුද? මේ වැඳිරි? මෙහෙම කොහොමද උනේ? කුමාරිකාවක් වගේ ලස්සන උනේ කොහොමද? ඒකත් මේ කාමරේ හිටිය එක දවසට? මහත්තයා, මේකේ මොකක් හරි රහසක් තියෙනවා. අපි දෙන්නා කොහොම හරි මේක හොයාගමු. රහස එලි කළොත් වැඩකාර දැරියව නිදහස් කරනවා කියලා මේ දෙන්න පොරොන්දු වුණා. අනේ, මේ ගෑනු කෙනාගෙන මිනිස්සයාගෙන නිදහස් වෙන්න තියනවා නම් කොච්චර හොඳද. මං ඇත්තම කියන්නම්, මෙන්න මේ ලේන්සුව හින්දායි මම ලස්සන වුණේ. එහෙම කියනවත් එක්කම මුදලාලි එක පාරටම පැනලා ලේන්සුව උදුරගත්තා. ලේන්සුව පාවිච්චි කරන්නේ කොහොමද කියලා අහගෙන වැඩකාර දැරියෝ මේ නපුරු ජෝඩුව කුටියක දාලා වැහුවා. මේ බල්ලෝ ටිකෙන් නම් බේරිලා මේ කෙල්ලට කොහෙවත් යන්න වෙන්නේ නැහැ. බලමුකෝ අපෙන් බේරෙන හැටි.
මාත්‍යා, තවත් සුනංගු නොකර අපිත් ඉක්මනට මූණ පිහිදා ගමු ලේන්සුවෙන්. නැතුව නැතුව. අද මම මේ ලෝකේ ඉන්න ලස්සනම කාන්තාව වෙනවා. ඒක කාටවත් නවත්තන්න බෑ දැන්. ඉතින් පහුවෙන්දා උදේම මේ නපුරු මනුස්සයත් ගෑනු කෙනා නැගිටලා මූණ හෝදගෙන හැම අර ලෙන්සෙන් තමන්ගේ මූණ පීත ගත්තා. ඊට පස්සේ ගිහලා කණ්ණාඩියෙන් බැලුවා. මේ මොකද මේ? දෙයියනේ, වඳුරු මූණක් රැවුලත් ඇවිත්. ආමිනේ, මං වඳුරෙක් වෙලා. මං විතරක් නෙවෙයි, ඔහෙත් ඇදිරියෙක් වෙලා. පේනවද අර කපටි කෙල්ල අපිට කරපු දේ? මේ කෙල්ල නිසයි අපිට මේ දේ වුණේ. අද මම මේ කෙල්ලට හොඳ පාඩමක් උගන්වනවා. මේ ජෝඩු හරිම කේන්ති. අර තරේව හිර කරලා තිබ්බ කාමරේ ළඟට යද්දිම එතන හිටපු බලුරංච මේ දෙනගෙන් කඩම් පැන්නා. ඒ මොකද මේ දෙන්නව දැන් වඳුරන් බවට පත් වෙලානේ. ඒ හිඳයි. අනේ, අපි කඩ එපා. අයියෝ, අපි වඳුරෝ නෙවෙයි. අයියෝ, මොන වෙන්න අයියද මේ? දැන් ඉතින් මේ ජෝඩු කන කඩාගෙන ගම පුරාම දුවනවා. ඔහොම දුවගෙන යද්දි ගමේ ඉන්න අනිත් පල්ලත් මේ පළු රංචුවට එකතු වුණා. අන්තිමේදී දුවලා දුවලා ගිහිල්ලා මේ දෙන්නම මහා වනාන්තරයකට ඇතුළු වුණා. එහි හිටිය ලොකු වඳුරු රංචුවකට එකතු වුණා. අනේ, ඉතින් අවසානට මේ දෙන්නට අනිත් වඳුරොත් එක්ක මේ මහ වනාන්තරේම ජීවත් වෙන්න සිද්ධ වුණා. දැරියට මොකද වුණේ දන්නවද? එයා දැන් ලස්සන කුමාරිකාවක්නේ. ඇයට නපුරු මුදලාලිගේ විශාල ගෙදරත් වස්තුවත් අයිති වුණා. ඊට පස්සේ තන්න සිටු කුමාරයෙක් එක්ක විවාහ වෙලා සතුටින් ජීවත් වුණා.